විරාමයෙන් අනතුරු වන අතත් බලය සජීවී වැඩසටහන සමගින් අපි කතා කරමින් ඉන්නේ අපේ වට ලෝකයේ මුහුණදී තිබෙන කොවිඩ් අර්බුදය සහ ඉන් ඉදිරියට අපි ගමන් කරන්නේ කොහොමද කියන කාරණේ නියෝජ්‍ය පොලිස් ප්‍රතිතුමනේ වර්තමාන පැත්තට ආවොතින් චක්‍රලේඛ නිකුත් කිරීම සිද්ධ කරනවා මේ මාර්ගෝපදේශ සම්බන්ධයෙන් නමුත් පොලිස් ප්‍රතිතුමනේ දැන් බස් රථවල ආසන ප්‍රමාණයට මගින් අරගෙන යන්න කියනවා හැබැයි මේ දවස්වල දුම්රිය බැලුවොතින් මීටරයක් තියා සෙන්ටිමීටරයක්වත් නැති ගානට කාර්යාල දුම්රිය පවා පිරිලා තමයි ජනතාව යන දැන් අද සරලම උදාහරණ අද දිනේදී එවැනි ආකාර සිදුවීම් කිහිපයක්ම සිද්ධ වුණා අපිට මේක නතර කරන්න හෝ මේ සඳහා පියවරක් ගන්න හෝ මොකක්ද අපිට මේකට කරන්න තියෙන්නේ ඔද ඇත්තටම මේ ගැන මම හිතන්නේ තවදුරටත් සලකා බලන්න ඕනේ ඒකට හේතුව තමයි අපේ රටේ වැඩිපුර දෙනේ දුම්රිය එන්නේ ඉතින් එතකොට රාජ්‍ය සේවකීන්ට මම හිතන්නේ දැන් හෙටත් මේ ගැන රැස්වීමකුත් තියෙනවා එතකොට එක්කෝ අර කියන විදියට සතියකට දවස් බෙදලා දීලා මේ දවස් දෙක මේ කට්ටිය මේ දවස් ටික මේ කට්ටිය ඉතින් එහෙම නැතුව අපිට දැන් අර බස් එකේ වගේ දුම්රිය දුම්රියක් ගමන් කරන්න එක්තරා ප්‍රදේශකින් එක වෙලාවකට විතරයි ඒකේ යා එන්නත් ඕනේ ආවේ නැත්තම් සමහර ලාවට රතු විර වැදෙන්න පුළුවන් හාෆ් ඩේ වෙන්න පුළුවන් මොනවා හරි ඒ ප්‍රශ්නත් දිහා බලලා නමුත් ඉතින් ඒ ඔක්කොටම වැඩිය බලනවට වැඩිය දැන් මේ වෙලාවේදී කොවිඩ් රෝගිය ගැන බලන්න ඕනේ ඉතින් අපි හැම වෙලාවෙම කියන්නේ ඒ නියම විදියට මාස්ක් එක පැළඳගෙන දුර තියාගෙන ඉන්න කියලා නමුත් ඊට වඩා වෙන විකල්පයක් මේ මේ දුම්රිය වල ඉන්න සේවක සංඛ්‍යාව එන මගීන් සංඛ්‍යාව අඩු කිරීමේ ක්‍රමවේදයක් ඉස්සරහට සෞඛ්‍ය අංශත් එක්ක කතා කරලා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන එකට ඉතින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වගේම පුද්ගලික අංශය අයගෙත් මැදිහත් වීම අවශ්‍ය වෙනවා මොකද අපි මුල් තැන දෙන්න ඕන රෝගිය වළක්වන්න වෛද්‍යතුමනි දැන් නවින්ද සොයිසා වෛද්‍යතුමන් සඳහන් කරා මේක මේ සෞඛ්‍ය අමාත්‍යාංශ අධ්‍යාපන අමාත්‍යාංශ වගේ අමාත්‍යාංශ කිහිපයකින් විතරයි මේ කාරණේ හරියට වැඩේ කරගෙන යන්නේ කියලා ප්‍රධාන අමාත්‍යාංශ සමග සම්බන්ධ වෙමින් මොකද වැඩපිළිවෙලක් නැද්ද දැන් අපි හිතමු යම් කිසියකින් පෞද්ගලික අංශයේ සේවකයන් මේ බස් රථ දහවණයෙන් පැත්තකට වුණෝතින් දැන් මේ එන ධාරිතාව හරි කොළඹට අරගෙන ඉන්නේ කවුද එහෙම වුණෝතින් අර නියෝජ්‍ය පොලිස් ප්‍රතිතුමා කිව්වා වගේ දුම්රිය නතර කරන්නටවත් දුම්රිය මීටරයක් තියාගෙන යන්න කියනම නීතියවත් ගේන්නට හැකියාවක් ලැබෙන්න යම් කිසි සාකච්ඡාවක් කරන්න බැරිද සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැත්තෙන් මේ ප්‍රධාන අමාත්‍යාංශ සමග සාකච්ඡා කර මේක වෙන විකල්පයක් තෝරා ගන්නට දැන් සාකච්ඡා කරලා තියෙනවා සාකච්ඡා කරමින් ප්‍රධාන අමාත්‍යාංශය හා සාකච්ඡා කරමින් මේ පිළිබඳ සුසු ක්‍රියාමාර්ග ගන්න ක්‍රියාත්මක වෙමින් තියෙනවා මොකද ඒ ඇත්තටම මේ කාර්යාල සේවකයන් ගෙන්වා ගැනීමේදී කාර්යාලට අත්‍යවශ්‍ය සේවකයන් පමණක් ගෙන්වා ගැනීම පිළිබඳ සාකච්ඡා කරගෙන යනවා දෙවෙනි දේ ඒ කාර්යාල බස් රථ විශේෂ යුතු බස් රථ යොදා ගැනීම සඳහා සාකච්ඡාවල් කරගෙන යනවා වෛද්‍යතුමනේ ඔබතුමන් සඳහන් කරා දැන් මේ ප්‍රශ්නේ යොමු කරන්න සුදුසුම කෙනා විදිහට මම ඔබතුමන් විශ්වාස කරනවා මේ වෛරසයේ ප්‍රභේදය වෙනස් වීමේ කාරණය පළමු අවස්ථාව දෙවෙනි අවස්ථාවට වඩා දැන් මේ තුන්වෙනි අවස්ථාවේ අපි මුහුණ දෙන්නේ වෙන ප්‍රභේදයකට මේක බ්‍රිතාන්‍යෙන් ආපු ප්‍රභේදය බවට දැන් යම් යම් තැන්වලදී තහවුරු වෙනවා ඒ වගේම වෛද්‍යතුමනි දැන් මේ බ්‍රිතාන්‍යෙන් වෛරසය ආවා යැයි අප්‍රේල් මාසේ මුල භාගයේදී තහවුරු කරගත්තා නම් ඇයි අපිට යම් තාද්දුරට යම් යම් ක්‍රියාමාර්ග ගන්න බැරුණේ කියන ප්‍රශ්නෙත් තිබෙනවා සහ මේ ප්‍රභේදයේ හැසිරීම සම්බන්ධයෙන් ඔබතුමන්ගේ පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා දැන් කෙනෙකුට හිතන්න පුළුවන් දැන් මේ තියෙන්නේ මේ ඉන්දියාවේ තියෙන එක. එහෙම නැත්නම් මේක මේ බ්‍රිතාන්‍යයේ වෙන එකක්ද? මොකක්ද මේක? එකක් තමයි මේ වෛරසයේ ප්‍රභේදයේ සෙවීමේ මම හිතන්නේ ඒ ක්‍රියාවලියක් ජයවර්ධන විශ්වවිද්‍යාලයෙන් කරනවා. ඒ AI කියන දේ මේ ප්‍රභේදයේ 55%ක් විතර හැදෙන ඇයට අරිට වඩා සංකූලතාවලට යනවා. එහෙම නැත්නම් මේ ගැටලුකාරී තත්ත්වයන්ට යනවා කියන එක. අපිට වැදගත් වෙන්නේ මේ ප්‍රභේදය හොයන එකත් එක පැත්තකින් කරන එක හොඳයි. හැබැයි මේ මොන ප්‍රභේදය වුණත් බෝ වෙන එක ක්‍රමයක් තියෙනවානේ බෝ වෙන්න පුළුවන් ක්‍රමයක් තියෙන. ඒ බෝ වෙන එක නතර කරන්න තමයි අපි කියන්නේ දුරස්ථභාවයේ තියන්න මේ විස බීජ හරණය කරන්න මුවාවරණය පළඳින්න සංචරණ සීමා පනවන්න කියන්නේ. එතකොට ප්‍රභේදය අඳුරගත්තා නම් අප්‍රියලට අපි ප්‍රභේදය අඳුර ගැනීම තියෙද්දිත් අපි ඉල්ලීම් ටිකක් කරලා තියෙනවානේ. එතකොට ඒ වෙලාවේ මෙතුමත් කියනවා යම් නිදහසක් දෙන්න සිද්ධ වුණා. ඒක නමුත් මේකේ දැන් ප්‍රභේදය මොකක් වුණත් මේ රෝගීන් වැඩි වීම වෙන්න ආරන්නේ. එතකොට දැන් මොකද්ද අපි කරන්න ඕනේ මේක කොහොමද විසඳගන්නේ එතකොට සෞඛ්‍ය ධාරිතාව මෙතන හම්දානේ නෙමෙයි වෙන කෙනෙකු වාඩි කරත් ඒ වැඩි කරන්න පුළුවන් සීමාවක් තියෙනවා ඒක මොන රටකටවත් දරා ගන්න බෑ එහෙමනම් අපි මම එක එක අර විවේචනය කරනවා වගේම අපි මේවා ඇකඩමිකලි බලලා අපි ඒවට විසඳුම් දෙන කණ්ඩායම රජී වෛද්‍යනායක එතකොට අපි මේ අද දිනේනකොට අපි උපක්‍රමයක් දීලා තියෙනවා ක්‍රම කීපයක් සම්බන්ධයෙන්
එකක් තමයි දැන් මේ වෛරසයේ ප්‍රභේදය සහ ඒ ප්‍රභේද ගැන කියන ඔක්සිජන් වැඩිපුර ඕනේ කියනවා. වැඩිපුර තරුණ අයට හැදෙනවා කියනවා. ICU beds වැඩිපුර ඕනේ කියනවා. මේවා ගැන වසංගත රෝග විද්‍යාංශයේ මීට වඩා ජනතාවට නිවැරදි දත්ත විශ්ලේෂණයකින් බාර දෙනවා නම් ජනතාව මේ සම්බන්ධයෙන් මෙච්චර භීතියට වික්ෂිප්තභාවයට පත් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි අතිරේක ජනාධිපතිතුමාට යෝජනාවලියක් ඉදිරිපත් කළා තියෙනවා. මේ ඩේටා මේ තොරතුරු මේ ස්ටේක් හෝල්ඩර්ස්ලා අතරේ බෙදා ගන්න. මොකද දැන් එක තැනකට තොරතුරු ගබඩා කරගෙන ඒක එළියට දෙන්නේ නැතුව කාටවත් කියන්නේ නැතුව හිටියාම තොරතුරු තීන්දුව తీරන ගන්න තැන් වලටත් මේ තොරතුරු ලැබෙන්නේ. එහෙම නැත්නම් ලැබෙන තොරතුරු ඇරදි. දැන් ડોક્ટર හම්දානි කිව්වා 109ක් තමයි අපිට ICU beds තියෙන්නේ. හැබැයි 67ක් තමයි දැනට මේ වෙලාවේ occupy වෙලා තියෙන්නේ. මේ වගේ කරුණු නිවැරදිව එළියට එනවාද? ඊට පස්සේ එන්නත ගැන විවිධ ප්‍රකාශ විශේෂම වසංගත රෝග විද්‍යාංශයේ පැත්තෙන් නිවැරදි තොරතුරු එළියට එන්නේ. එහෙම නැත්නම් එන තොරතුරු පරස්පර විරෝධී. ඒතොර ජනතාව වික්ෂිප්තභාවයට පත් වෙනවා. එතකොට තමයි අර ප්‍රශ්නේ එන්නේ. යුද හමුත්වා කියන එකයි වසංගත රෝග විද්‍යාංශය කියන එකයි ගලපන්න හදනවා. එහෙම නැත්නම් මෙතුමා කරන ප්‍රකාශයක එක ගලපන්න හදනවා. මේක වසංගත රෝග විද්‍යාංශය වෙලා මේකට රිස්ක් කමියුනිකේෂන් කියලා වෙනම මේ විද්‍යාවක් ඒක. මේ වගේ වෙලාවකට ඒ ඇවිල්ලා නිවැරදි දත්ත කියලා නිවැරදි තියෙන තත්ත්ව කිව්වොත් ජනතාව මීට වඩා මේකට අනුගත වෙනවා. එතකොට එහෙම කරන්නේ නැතුව ඒ ඉන්න සම්පූර්ණ සම්පත් ප්‍රයෝජනෙට ගන්නවද කියන ගැටලුව තියෙනවා. ඒ වගේම අපි යෝජනා කරලා තියෙනවා මේ වෙනකන් මම හිතන්නේ උපුලුත් මේක එකඟතාවයක් වෙනවා. රෝගීන්ව නිවෙස්වල ඉඳලා මේ නිවෙස්වල ඉඳලා ප්‍රතිකාර කරන්න කියන්නේ මේ සියලුම රෝගීන් නෙමෙයි. ඔවුන්න ඒක මම කිය මේ යෝජනාවලිය හරහා අපි ඒකයි කියන්නේ රිස්ක් ස්ටැටිෆයි කරන්න පුළුවන්. දැන් මේකේ ලකුණක් දෙන්න පුළුවන්. මේ සෝෂල් සපෝට් එක තියෙනවද? එහෙම නැත්නම් මෙයාට කලින් නිදන්ගත රෝග තියෙනවද? මෙයාව අවශ්‍ය වෙලාවට ප්‍රවාහනය කරගන්න පුළුවන්ද? සංකූලතා මතුවෙන රෝගීද? මේ වගේ ලකුණක් දීලා ඒ ලකුණට වැඩි අයව අනිවාර්යයෙන්ම ඉන්ටර්මීඩියට් කියා සෙන්ටර්ස් වලට යවන්න ඕනේ. හැබැයි ඔක්කොම නෙමෙයි එතකොට. එතකොට අපිට බර්ඩන් එක කියන වේගය අඩු කරගන්න පුළුවන්. එතකොට හැබැයි ගෙදර තියලි වල නිකන් ඉන්න බෑ අපිට. දැන් වෙන රටවල් මේක ප්‍රැක්ටිස් කරන්නේ ගෙදර ඉනකොට යාව ඔබ්සර්ව් කරන්න ඇලෝකේටඩ් ස්ටාෆ් එකක් දාගන්න ඕනේ. එතකොට අපිට අර මානව සම්පත කළමනාකරණය කරද්දී මේ ඉන්න අයට හදිස්සියක් වුණ තරක වගේ ප්‍රවාහනය කරගන්න. එතකොට මේ ප්‍රවාහනය කරගන්න ක්‍රමවේදයක්. දැන් අපි මම එක එක අර 19 ගැන කතා කරපු ඉඳම කියන දැන් 19 තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ. කලින් 19 තිබුණ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ නෙමෙයි. ඒක තමයි අර උදේට පත්තරේ කියවන මේ මහත්තයාට අමතක වෙලා තියෙන්නේ. එතුමා බොහොම ලොකුවට කියනවා මේ 19 කියනකොට මේකට ගල් ගහන්න කිව්වා. අපි කවුරුත් ගල් ගහන්න කිව්වේ නැහැ. හැබැයි අපි දන්න ඉන්දියාවත් එක ගනුදෙනු කරද්දී ඉන්දියාව අපේ අසලසි රාජ්‍ය බවයත් ඒ ඉන්දියාවේ හැසිරීම ගැනත් අපිට අපි කියවීමක් තියෙනවා. අපි රජයේ වෛද්‍ය නායකගේ සංගමයේ කියවීමක් තියෙනවා ඉන්දියාව කොහොමද හැසිරෙන්නේ කියලා. ඒ නිසා තමයි ඔබ දකින්න දෙන්නේ නැගිනේ ජැටියාවම අපි කොහොමද හැසිරුනේ. එහම අපිට හැසිරීමක් තියෙනවා. ඒක අපේ කාරණයක්. එතුමා කලබල වෙන්න ඕනේ නැහැ. හැබැයි අපි කියපු කාරණේ මොකද්ද? මේක යාපු වෙලාවේ අපි මේක කිව්වේ හර්ෂද සිල්ලා අමාත්‍යතුමාගේ පර්සනල් අත්දැකීමක්. එතුමා සත්භාවයෙන් වෙන්නේ නැති කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා. ඒතර කේ කැබිනට් පත්‍රිකාව දිවිච්ච ප්‍රශ්න තමයි මේකේ හයි ටෙක්නොලොජි කමියුනිකේෂන් ඉක්විප්මන්ට්ස් ගේනවා කිව්වා. ඒතර ඒ ගේන්නේ මොකටද? ඒක කොහෙටද sannivedanaya වෙන්නේ? ඒතර ජාතික ආරක්ෂාව ගැන අපිට කතා කරන්න අයිතියක් තියෙනවා. ඒතර අපි මේ සේරම කියලා කිව්වද මේක ගේන්න එපා කියලා. අපි දන්නවා කිලෝමීටර් 5ක් විතර වපසරියක සාමාන්‍යයෙන් ලංකාවේ සෞඛ්‍ය මොකක් හෝ ආයතනයක් තියෙනවා. එතන හැබැයි රජයක් තීරණය ගන්නවා නම් ගෙදර ඉන්න රෝගියව ඒ කියන්නේ ප්‍රී හොස්පිටල් කියා එකක් දෙන්න රජය විසින් ඒක හොඳයි. එතන අපි නිතරම විශ්වාස කරන එක තමයි දේශීය යන්ත්‍රණය කියන්නේ. මොකද අපි දන්න අපේ රටේ දේශීය ඉන්න අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ ඉඳලා පෞල් සෞඛ්‍ය නිලධාරී වෙන ඒ සියලුම කාණ්ඩ බොහොම කේපබල්. එතකොට ඒ අයව පාවිච්චි කරලා අපේ ගිලන්රත් රියදුරප්පව අපි දන්න දක්ෂයෙක් කියලා. ඒ අයව පාවිච්චි කරලා මේක ඇතුළේ මේ රටේ නම් මේ දේශපාලඥයෝ ලැජ්ජ වෙන්න ඕනේ. 1948 න් පස්සේ මේ වෙනකන් අපිට එහෙම ඇම්බියුලන්ස් සර්විස්ක් හදාගන්න බැරි වෙච්ච එක ගැන. ඒතර එහෙම ඇම්බියුලන්ස් අපි කියුවේ ඒ ඉක්විප්මන්ට්ස් ඒ දෙන පරිත්‍යාගය ලබා ගන්න. ඒතර මේකට කියන ස්ටාෆ් එක ශ්‍රී ලාංකිකව විය යුතුයි කියලා කොහෙවත්ම නැහැ. මම ඇඩ්වර්ටයිස්මන්ට් එක ඕනනම් පෙන්නන්න. ඒක නෑ ශ්‍රී ලාංකිකව විය යුතුයි කියලා. ඒතර මේ කරුණු ගැන අපි අවධානය යොමු කරා. ඒතර අපි හර්ෂද සිල්වා මහත්මයා එක්ක සාකච්ඡා කරා. ඒතර ඒව අපි නිවැරදි කරගත්තා. ඒතර ඒව නිවැරදි කරගෙන අද වෙනකොට ජනාධිපතිතුමා තීරණ කරන සුවසරීට ඇම්බියුලන්ස් ගන්න. හොඳයි. එතකොට ඒක දැන් අපේ. ඒක අපේ යටතේ ඉන්දියාවට ඕන ඉදිරි ක්‍රියාත්මක වෙන ආයතනයක් නෙමෙයි. ඒකේ ආයතනයේ සංයුතිය මම මේ ලිපි ඕනනම් ඉදිරිපත් කරනවා. ඒ නිසා මේ උදේට පත්තරේ කියවන මහත්තුරු එතුමාට ඇත්තටම මම ස්තුතිවන්ත වෙනවා. එතුමා පෙන්නවා
ඒ කියන්නේ මේ මේ කුමන්ත්‍රණ පිටිපස්සේ මේ රටට කුමන්ත්‍රණය කරන පිටිපස්සේ ඉන්නේ තමන්ගේ හාම්පුත්තු කියලා. ඒ නිසා එතුමාට ස්තුතිවන්ත වෙනවා මේක එක්ස්පෝස් කරපෙක් ගැන. ඒ නිසා අපි ඊට වැඩි මම හිතන්නේ එතුමා ගැන කතා කරන එක වැඩක් නෑ. නෑ එතුමා පත්තර කියවට මහත්තුරු කියවට පස්සේ අපිත් නෑ 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 ඔබලා නෙමෙයි. දැන් මේමනේ. ඔව් නෑ මට පැහැදිලි. අපිට පත්තරයක් හදා ගන්න පුළුවන් ආරණ කියලා. දරණ කියලා ටීවී චැනල් එකක් හදාගත්තා. තව හෝටලයක් හදාගත්තා. බිස්නස් එක සේරම කරනවා. එන්නේ මේ මහත්තුරු ගැන. එතකොට අපි ගත්තයකින් අපි පැහැදිලි ඔබතුමන්ගේ චෝදනාව අපි තව දුරකථන ඇමතුමක් තිබෙනවා. ප්‍රියන්ත ප්‍රනන්දු මහත්මයා දන්කොටුවෙන්. අයිබන් ප්‍රියන්ත මහත්මයා. අයිබන් ડોක්ටර් මේ දැන් මේ දවස්වල සමාජ මාධ්‍ය යනවා මේ රුසියාවේ අර බොඩි එකක් කපලා ඒගොල්ලෝ පරීක්ෂණයක් කරා ලේකට ගැසීමක් සහ ඇස්පින් ලබා දීමක් තමයි කරන්නේ කියලා අපි දැක්ක සමාජ මාධ්‍ය යනවා. ඒකේ සත්‍ය අසත්‍යතාවයක් තිබෙනවද? සෞඛ්‍ය මාත්‍යංශය ගැන කිසියම් පරීක්ෂණයක් කරනවද? අනිත් එක තමයි අපේ ලටවෙන්ද ජයවර්ධනපුර කැම්පස් එකෙන් මේ අලුත් ප්‍රභේදය ගැන අනතුරු ඇඟවුවා කියලා යනවා. එතකොට සෞඛ්‍ය මාර්ගෝපදේශනවල තිබ්බේ කොට්ටකොර ගැසීම සහ කඹේ දීම තානම් කියලා විතරයි. අඩුම ධර්මයේ අනතුරු ඇඟවීමක්වත් කළේ නැහැ. මෙහෙම නව ප්‍රභේදයක් යනවායි කියලා. ප්‍රියන්ත මහත්මයා ඔබතුමාගේ ප්‍රශ්නේ මොවන්නේ කාටද සම්බන්ධ? හරි ඔබතුමාගේ ප්‍රශ්නේ පැහැදිලි. වෛද්‍ය අන්ව හම්දානි මහත්මයා ඔබතුමාට තමයි ප්‍රශ්නේ මොන අපි කෙටියෙන් ඒ පිළිතුරක් ලබා දෙමු අපි අවසන් භාගයේ ඉන්න වැඩසටහන නිසා. දැන් මේ මම හිතන්නේ පළවෙනි ප්‍රශ්නේ උනේ අර ලේ කැටි ගැරීම පිළිබඳව. මොකද අපිටත් වාර්තා වුණා රෝගීන් 3 දෙනෙක්. ඉතින් ඒ පිළිබඳව අපි ඊට පස්සේ වාර්තා වෙච්ච ගමන් මේ පිළිබඳ දැනුම් දුන්නා. හිතට ඒකේ අනිසි බියක් ඇති කරගත යුතු නැත. මොකද ඒකෙදී හැම වෙලේම බලන්න ඕනේ මදුෂාන් දැන් ඒක දෙන එකෙන් එන ගැටලුසාරී සත්‍යය හා නොදෙන එකෙන් එන අවදානම ඒ දෙක පිළිබඳ සලකලා තමයි ඔය තීරණය දෙන්නේ. සා මේ එතුමන් සඳහන් කරලා මේ රුසියානු වෛද්‍යවරුන් මේ මෘතදේහයක් කපා බලා පරීක්ෂා කිරීමෙන් අනතුරුව යම් යම් නිගමන වලට එළඹ තියෙනවා. තාම ඒක ප්‍රසිද්ධ කරලා නැහැ නේද? ඒක දැන් ප්‍රසිද්ධ කරලා ඒක ප්‍රත්‍යක්ෂ කරලා ලබා දෙන්න. මොකද පරීක්ෂණ සිදු කරපු පමණින් පරීක්ෂණයක් ප්‍රත්‍යක්ෂ කිරීම වෙන්නේ නැහැ. දැන් මම අර කිව්වේ අර පළවෙනි වැක්සින් එක එක වර්ගයකින් දෙවෙනි වැක්සින් එක තව වර්ගයකින් දෙන්න පුළුවන් කියලා පරීක්ෂණ ගණනාවකින් පෙන්වලා තියෙනවා. පරීක්ෂණ 4කින් පෙන්වලා තියෙනවා. තාමත් ඒක ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිගෙන ඒ අනුව නියාමනයක් වෙන්න ඕනේ. අපි මොකද රටවල් හැටියට අපි සෞඛ්‍ය ප්‍රතිපත්ති අනුගමනය වෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය දෙන මාර්ගෝපදේශන් හරහා. අපි සූදානම් අවසන් කෙටි විරාමය ලබා ගන්න. විරාමෙන් අනතුරුව අපිට පුළුවන් ඉක්මනට හමු වෙන්න.